ව්‍යාදරණීය නායකතුමන්ට අනාගත ජනාධිපතිතුමන්ට සමගි ජනසන්ධානයේ ජනරැලි මාලාවේ තුන්වන ජනරැලියයි අකුරැස්ස නගරයේදී පැවැත්ුණේ මේ සඳහා පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා මෙතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දැක්වීම සඳහා අද එක්ුණා. සම්මුවාත් කරන්නට අපි හා අත්ල් බඳ ගන්නව මොහොතයි මේ. සර මේ පහුගිය කාලේ කතාවක් ගියා සජිත් ප්‍රේමදාස මහත්තයා බාරගත්තේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා බාරගත්තේ නැහැ නෙමෙයි. රාජපක්ෂලා තෝරගත්තේ නැහැ සජිත් ප්‍රේමදාසව. ඒ නිසා මේ කියන්න එපා සජිත් ප්‍රේමදාස බාරගත්තේ නැහැ කියලා. බාරගන්න බාර දෙන්න එපා. බැස්සා ජූලි 11 අනුරදිසා නායක මහත්තයාගේ ගෝල බාලයෝ ටික පාර්ලිමේන්තුව ගිනි තියන්න හැබැයි මේ රටේ පාරට බහපු ඒ අවංක මහජනයා ඒ කැරල්ලට ඉඩ දුන්නේ නැහැ ඒක එහෙම නොවුනා නම් අද අනුර කුමාරට මාතර රැස්වීම තියන්නවත් මෙතන අපිට රැස්වීම තියන්නවත් වෙන්නේ නැහැ අර බංගලි දේශේ වගේ භයානක ලේවිලක් බවට මේ රටපත් වෙනවා මිත්තෝරුනි අකුරැස්සේ මේ වේදිකාවට ගොඩ වෙනකොට වැස්ස සම්පූර්ණයෙන්ම නතර වෙලා මොකද්ද දෙන පණිවිඩය මොන බාධාව මොන අවහිරතාවය ආවත් 21 වෙනිදා නියත වශයෙන්ම අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ නායකයා කරනවා කියලා කියන එක දුක් හඳුනන නායකයෙක් අපි තෝරගමු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් අපි තෝරගමු අපිට තාමත් බැරි වෙලා තියෙනවා ගින්ගඟ නිල්වලාගඟ කලණිගඟ කලුගඟේ ජලය කලමනාකරණය කරන්න සත්යි අන්න ඒ යුගයයි 22න් එළබෙන්නේ කියන කාරණය මං තමුන් ආසලට කියනවා අකුරැස්සේ පමණක් නෙමෙයි මේ ව්‍යසනෙන් විපතටපත් වුණු සියලුම ජනතාවට මං පැහැදිලිව කියන්න කැමතියි අපේ විසඳුම ගොවිදින් ආණ්ඩුවට ගන්න යොදවන සල්ලිත් උපයෝගී කරගෙන තවත් විදේශ ආධාර ලබාගෙන ජලාශ ගණනාවක් ඉදිරි කළා ඉදි කරලා නිල්වලාගඟ ව්‍යාපාරය අමතර ජාලය වියලි කලාපයට හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙන යන වැඩසටහන දශක ගණනාවක සිහිනය අපි සත්‍යයක් බවට අපි පත් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරන්න කැමතියි දත්ත තොරතුරු අදහස් යෝජනා මත කේන්ද්‍රීය දවන්ත මාතර දිස්ත්‍රික් සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා ඉතිහාසයේ කිසිම දවසක මාතර දිස්ත්‍රික්කයට ඉටු නොවුණු ඓතිහාසික වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට ඔබට පොරොන්දු වෙනවායි කියන එක ප්‍රකාශ කරනවා